සුමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සුප්‍රබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං බුද්ධ ගතා සති සුප්‍රබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං ධම්ම ගතා සති සුප්‍රබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං සංඝ ගතා සති සද් 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 මාගේ ස්වාමී වූ ධර්ම ස්වාමී වූ මහා කරුණා නිධාන වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුල් කරගෙන අද ඉතාම වාසනාවන්ත ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කරගන්නට සූදානම් වෙන අවස්ථාව විශේෂයෙන්ම අපේ ජීවිතයේ ධර්මයට යොමු වෙන අවස්ථාව තරම් සැනසිරිදායක මොහොතක් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තෙම නැහැ. එනිසා පින්නතුනි මුළුමහත් තුන් ලෝකෙම සැනසූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරාංගම පූජාව සිද්ධ වේවා කියලා අපි නමස්කාර කරන්න වටිනවා. ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය ලෙහෙසියෙන් ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහිම පාරමිතා ධර්ම දියුණු කරගෙන එන්නට වෙනවා. පින්නතුන් ලහල තියෙනවා සම්මා සම්බුද්ධ රාජ්‍යය ඒ වගේම පච්චේක බෝධිය මහරහත් බෝධිය කියන මේ තුන්තරා බෝධියෙන් ප්‍රාර්ථනා ඇතුව එන්නට ඕනි ලෞතර සැනසීම ප්‍රාර්ථනා කරන පින්නතුන්. ඒ අතර සාරා සංකේය කල්ප ලක්ෂයක් අටහ සංකේය කල්ප ලක්ෂයක් සූල සහ සංකේය කල්ප ලක්ෂයක් යන අසංකේය ගණන් කල්ප ලක්ෂ ගණන් පාරමිතා සපුරමින් මහබෝසතාණන් වහන්සේලා බුදුබව ප්‍රාර්ථනා කරගෙන පැමිණෙන්නට ඕනේ. මේ ආකාරයෙන් අපේ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක්ම පාරමිතා ධර්ම දියුණු කරගෙන වැඩම කළා. ඒ වැඩම කළ ගමන මහ පුදුමයි. දෙවියෙකුට බ්‍රහ්මියෙකුට මිනිසෙකුට සමාන කරන්න බැරි අසාමාන්‍ය ගමනක්. තමන් වහන්සේගේ බාහිර වස්තු දන් දුන්නා. මහා රාජ්‍ය දූ දරුවන් අඹුවන් අනන්තයි අපරිමිතයි දන් දුන්නු වාර. ඒ වගේම තමන් වහන්සේගේ
දෙයස් දන් දීම ඒ වගේම හිස් කපා දන් දීම ඇඟමස් කපා දන් දීම අනන්තය පරිමිතයි වරක් තථාගත ආනන් වහන්සේ පහදනවා ආනන්දීමේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරමින් මා බෝධිසත්ව ආනන් වහන්සේ ශාරීරී ගලා ගිය මේ ලී දන් දුන් වාර සිහි කරනවා නම් සප්ත මහා සාගරී ජලයට වැඩිය වැඩි ඒ වගේම අවකාශයේ තරුකඩ පරදින තරම් මේ නේත්‍ර යුග්ම ගලවා දන් දීලා තියෙනවා එංගමස්කපා දන් දුන් වාර සිහි කළා නම් මේ මහ පොළවේ පස් පරදිනවා ආනන්දය මේ ඔටුනු පළන් හිස් කපන දන් දුන් වාර සිහි කළා නම් මහා මිර පරදින තරම් උසට ඒ හිස් ගොඩගසන්න තියෙන අය බලන්න ඒ තරම් අනන්ත අපරිමාණ මහා කැපකිරීමක් ලෞතර බුදු බව පතා අපේ සම්මා බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා ඒ වගේම තමන් වහන්සේගේ ජීවිතය ඉල්ලගෙන ආපු වාරවල ජීවිත පරිත්‍යාග කළා පරමාර්ථ පාරමිතා වශයෙන් ඒ අවස්ථාවේ තමන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වුණු ඇටසැකිලි ටික එකතු කරා නම් වේපුල්ල පර්වතයේදී වැඩි කොට ගසන්න තිබුණා මේ තරම් අනන්ත අපරිමාණ මහා කැපකිරීමක් සිද්ධ කරලා ලෝතර ශාන්තිනායක සම්මා සම්බුදු පදවිය ප්‍රාර්ථනා කළ කුමක් නිසාද පින්නතුනි මේ පින්නතුන්ලා අපට භයානක සංසාර දුකින් සදහත මත මිදෙලා අමා මහ නිවන් සලසා දෙනු පිණිස නේද ඒ තරම් මහා කැපකිරීමක් සිද්ධ කළ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ රත්නයට ප්‍රතිවේද කළා වූ ශ්‍රී සත් ධර්ම රත්නයට ඒ වගේම අදී බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ ජීවමාන කරවන ආර්ය මහා සංඝ රත්නයට අපගේ নমස්කාරයම සිද්ධ වේවා කියලා අපි নমස්කාර කරන්න වටිනවා ඒ අනුව පින්වතුනි අද දවසේ මාතෘකා තන්හි දෙනු ගාථා අතරට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රේෂ්ඨ ගාථා කිහිපයක් සුප්ප බුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තුච නිච්ඡං බුද්ධගතා සති ලෝතර සරුවක්ඥන් වහන්සේ ගණන්තයි ගුණය ඒ ගුණේ යමෙක් දිවා රාත්‍රී දෙකේ සිහි කරනව නම් ඒ වගේම මනසිකාර කරනව නම් ඒ තනත්තා සුවසේ නිදා සුවසේ අවදි වෙන බවත් නින්දේ පටන් අවදි වෙන තෙක්ද අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක්ද සුවසේ වාසය කරනවා කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක ධර්ම රත්නයේ පිළිබඳවත් එහෙමයි. ධර්මයේ අනන්ත අපරිමාණ මහා ගුණේ සිහි කරනව නම් ඒ ආනිසංස බලයෙන්ද සුවසේ නිදා සුවසේ අවදි වෙන්නටත් නින්දේ පටන් අවදිය දක්වාත් අවදි වීමේ පටන් නිඳ දක්වාත් මේ ජීවන ජීවිත අතරක් නෑර සැනසෙනවා කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම අනන්ත අපරිමාණ මහා ගුණ ඇති මහා සංඝ රත්නයේ ගුණද සිහි කිරීමෙන් එසේම ආනිසංස ලබන්න පුළුවන්. ඉතින් බලන්න පින්නතුනි මේ තුන් ලෝකෙම තියෙන රත්න අතර උතුම් රත්නය සම්මා සම්බුද්ධ රත්නයයි ශ්‍රී සද්ධර්ම රත්නයයි ඒ වගේ මහා සංඝ රත්නය කියන මෙන්න මේ ත්‍රිවිධ රත්නයම අපට පිහිට වේවා කියන අපි අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඒ අදිෂ්ඨානය ඇති කර ගනිමින් ලද වාසනාවන්ත ජීවිතය තුනුරුවන්ත ගරුව ධර්මානුකූලව ධර්මන්වේ පැහැදිලා වාසය කරන්නේ නම් ඒ කාන්තෙම මේ ජීවිතයේ සැපවත් සැනසිලුවත්ව වාසය කරන අතර පල්ලව ජීවිතයේ මීටත් වැඩිය බොහෝ සෙයින් සැනසිලි බවට පත්වෙමින් ශාම්පරායක සැනසිල්ල උදා කර ගන්න බව සම්මා සම්බුදුරජාණන් වහන්සේම පහදා වදාළා. පින්නතුනි ස්ථානීය දේශනා කළා තථාගතයන් වහන්සේ අනන්ත පරිමාණ ගුණ ඇති බුදුරුවනේ ගුණ සිහි කරලා ධර්මයේ ගුණ සිහි කරමින් මහා සංඝයායි ගුණ සිහි කරමින් තෙරුවන් සරණ යන තැනැත්තා මරණයෙන් පස්සේ දිව්‍ය සම්පත් ලබන අය මේ මනුෂ්‍ය කය අතහැරලා ස්වර්ග සම්පත් ලබා අනිකුත් දෙවියන්ට වැඩිය ශ්‍රේෂ්ඨ බබලන සම්පත්තියකින් බැබලෙන බව විශේෂ ආනිසංස 10කින් බැබලෙනවා ආයුෂ වරණ සැප බල ප්‍රඥා වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ ආනිසංස 10 අනිකුත් දෙවියන්ට වැඩිය ලබන බව තථාගතයන් වහන්සේ වදාළා. බලන්න දෙව්ලොව පහළ වුණත්
महेशाख्य महानुभाव संपन्न श्रेष्ठ जीवित लभंत में तेरुवं शरण याम अपट उपकार उपनिश्रयो पवदिनो निषादापि मे शरण यानि पिहित कर गानि मेलव दिलव जायगन अमा महा निवनट पमनुवन सम्मा संबुद्ध साहसनेय निषा मे बुद्ध साहसनेय एसे मेसे साहसनेयक निमे अपट मेक लेहसियं लभुना निवि पिन्नतुल्ल कल्पना कर गान्न वटिनवा මේ බුද්ධ ශාසනය කල්ප කෝටි සතසහස්ර ගණනකින්වත් අපට ලැබෙන්නේ නැහැ. දැන් කල්පනා කරලා බලන්න නුයේ මිච්ඡා දිට්ඨික ඇදහිලි අදහන ඇත්තු ලෝකෙ කොච්චර ඉන්නවද? මේ ශ්‍රී සත් ධර්මය මහා සංඝ රත්නය ඒ වගේම බුද්ධ රත්නය පිහිට කරගන්නේ නැතුව මිසදුතු අරගෙන මොනතරම් පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවද? නමුත් ඒ අයගේ පරලොව ජීවිතයවත් ඒ වගේම විමුක්ති සුවයවත් ලබන්නට පුළුවන් සම්මා සම්බුද්ධ ශාසනයම පිළිගන්න වෙනවා. නමුත් මේ පින්නතුන්ලා අපි මිච්ඡා දිට්ඨි ගතික භාවයෙන් ඈත් වෙලා සම්මා සම්බුද්ධ ශාසනයේ සම්දිතු භාවයට පත් වෙලා මේ ගෙවෙන්නේ මේ පින්නතුන්ලා අපි සංසාරේ කළ පින් නිසායි. සසර මහා පින් කරගෙන ආපු උදවිය. එනිසාම බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ දායකත්වය අපිට ලබන්න ලැබුණා. ඒ නිසා පින්නතුනි අතරට කල්පනා කරගන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතයෙන් අප්‍රමාණ සැනසිලි ලබන්ට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්ම මාර්ගය පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා ඒහි පස්සිකෝ මේ ධර්මයට නුවණින් පැමිණිලා නුවණින් විමසමින් ඒ ධර්මානුකූල ජීවත් වීම ප්‍රතිපත්තිගාමි වීමයි මෙතනදී මේ ඒහි පස්සිකෝ කියලා විස්තර කෙරෙන්නේ එනිසාම ප්‍රතිපත්තිය යෙදී මෙන්ම මේ ධර්මයේ අනුසස් ලබන්නට සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන බව තථාගතයන් වහන්සේ වදාලා එදා පින්නතුන් ලහල ඇති මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසන කාලේ රජගහ නුවර මොහොම පුණ්‍යවන්ත දරුවෙක් සම්මාදිට්ඨික මෞපියන් දෙපලකට දාව උපන්නා රජගහ නුවර මේ දරුවා නිරන්තරයෙන්ම පන්දු ක්‍රීඩා කරමින් විනෝදයෙන් කාලය ගෙවුණා මේ දරුවාගේ පුරුද්දක් තිබුණා මේ විදිහේ පන්දු යවන විට නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය මේ විදිහට තෙවරක් කියනවා තෙවිතක් නමෝ බුද්ධාය වශයෙන් සාස්තුරුන් වහන්සේගේ ගුණ සිහි කරලයි පන්දු යවන්නේ පින්වතුනි සෑම වාරයකම මේ දරුවා ජයග්‍රහණය කළා මේ දරුවා සමග ක්‍රීඩා කරන මිච්ඡා දිට්ඨික දරුවෙක් හිටියා ඒ දරුවා නිගණ්ඨ ශ්‍රාවකේ ඉතින් නිගණ්ඨයන් වහන්සේලා සිහි කරගෙන තමයි පන්දු ක්‍රීඩාව කළ සෑම දිනකම පරාද වුණා මේ අනුව මේ ජයග්‍රහණය කරන දරුවා නමෝ බුද්ධාය කියන වචනේ නිසා යම් ජයග්‍රහණයක් ලැබනවා වෙන්ට පුළුවන් ඥානවන්තයි දරුවා මිසදුරු දරුවාද ක්‍රම ක්‍රමයෙන් ඒ වචන ටික පුරුදු වුණා නමෝ බුද්ධාය කියන වචන ටික ඒ අනුව කාලයේ ගෙවුණා දිනක් මේ මිසදුරු දරුවත් ඒ වගේම මේ දරුවාගේ පියතුමා තාත්තත් සමග වනාන්තර ගත වුණා දරකපා ගැනීම සඳහායි පින්වතුනි ගුණුන් දෙන්නේ බඳින ලද කරත්තයක නැගිලා වනාන්තරයට ගියා රජගහ නුවර ගොහිල්ලා දිවා කාලයේම දරකපල සකස් කරගත්තා දර සකස් කරගන්නකම් ගුණුන් දෙන්න ලිව්වා තනකොල කමින් එහෙම යත ඇවිදමින් හිටපු මේ ගුණුන් දෙන්න ගුණ රැණක් සමගම නගරයට පිටත් වුණා ඒ අනුව පින්නතුනි සවස් භාගයේ දැන් අඳුරු වැටිගෙන එනවා සොයා බැලුවා මේ ගුණුන් දෙන්න සොයා ගන්න නැහැ මේ දරුවා කරත්තය ළඟ සිටවලා පියතුමා නගරයට පිටත් වුණා ඒ වෙනකොට පින්නතුනි නීතියක් තිබුණේ නගරයේ දොරවල් වහනෝ රාත්‍රී කාලයේ නගරයේ ආරක්ෂාවට ඒ අනුව රාත්‍රී කාලයේ මේ පියතුමා තාත්තා නගරේ නැවතුණා මේ දරුවා කරත්තය ළඟ නැවතුණා ඒ අවස්ථාවේ පින්නතුනි රජගහ නුවර කනත්තක් ළඟ එහෙම නැත්නම් සොහොන් බිමක තමයි කරත්තය නවත්තලා තිබුණේ රාත්‍රී වෙනවත් සමගම දරුවා බොහොම බය වුණා යක්ෂ රාක්ෂයන්ට ගොදුරු බිමක් වගේ මේ රජගහ නුවර බොහෝම අමනුෂ්‍යයන් ඉතින් මේ දරුවා බය වෙලා මේ කරත්තය යටම නිදාගත්තා රාත්‍රී මධ්‍යමක යාමේ වෙනකොට යක්ෂයන් දෙන්නේ කිතෙන්ද පැමුණාද මේ අවස්ථාව වෙනකොට බොහෝම අඳුරු වැටිලා මේ දරුවා මේ යක්ෂයන්ගේ පැමිණීම දැනගත්තා බොහොම බය වුණා එක්තරා යක්ෂයෙක් මිච්ඡා දිට්ඨිකයි අනිත් යක්ෂයා සමදිට්ඨොයි
මේ මිච්ඡාදිත්තික යක්ෂයා කල්පනා කරා කිව්වා අද දවසේ හොඳ ආහාරයක් අපට තියෙනවා මෙන්න මෙතන මේ දරුවව ආහාරයට ගන්න පුළුවන් කියලා මතක් කළා සම්දිතු යක්ෂයා මතක් කළා එහෙම කරන්න එපා මේ තෙරුවන් සරණ ගිහිල්ලෙන ශ්‍රාවකේ යම් විදියකින් යම් බලයක් තිබුණොත් අපට බොහෝ දුක් විඳින්න වෙනවා දරුවන් විඳින්න වෙනවා ඇහුවේනේ මේ දරුවගේ පාදයෙන් අදිනකොටම බයිබලා නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය කිව්වා. පින්නතුනි ගැස්සිලා ගියා යක්ෂයා දැවෙන්න පටන් ගත්තා. ලෝතර තතහගතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණයයි සිහි කළේ. ඒ වෙලාවේදී සම්මා දිට්ඨිගත යක්ෂයා මතක් කළා මම මුලින් කීවා නේද? එනිසා මේ දරුවට දැන් මෙහෙවර කරන්නට ඕනේ. තවතවත් බොහෝ යක්ෂයන් රාක්ෂයන් එන්නට පුළුවන්. රාත්‍රියේ මේ දරුවා ආරක්ෂා කරන්න පැනෙව්වා. ඒ අනුව මේ දරුවාට ආහාර පාන ආදී සියල්ලෙන් සංග්‍රහ කළා. එදා ඒ රජ්ජුරුවන්ගේ මහරජ්ජුරුවන්ගේ රන් තලියත් අරගෙන ආව රජවාසලට ගොහිල්ලා මේ යක්ෂයන් ඉරිදියක් දෙනවා. ඒ අනුව ගෙනවිල්ලා මේ දරුවාට ආහාර පාන කවල පොවල මව්පියන්ගේ විලාසයෙන් මාරු කරගෙන සංග්‍රහ කළා. එළි වෙනකන් මේ දරුවා ළඟ ආරක්ෂාව සැපයුවා. පාන්දරම යක්ෂයා අකුරු ටිකක් කෙටුව මේ රන්තලී පිටුපස මෙච්ච සිද්ධිය මුලින් ඉඳන් ලෙව්වා. මහරජ්ජුරුවන්ට පමණක් පෙනේවා අන්න ඇයට නොපෙනේවා. ඒ අනුව පින්වත්නි දරගොඩ අස්සියේම සංගවල පිටත් වුණා. අලියන් එනකොට පියාණන් පැමුණුණා. ඒ අවස්ථාවේ මේ දරුව කිසි බයක් නැතුව බොහොම සැපසේ නැගිටලා නැවතත් මේ පියතුමා සමග කරද්දෙනගල යන සූදානම් වෙන අවස්ථාව මහා කලබලයක් රජගෙදර. මහරජ්ජුරුව අනුභව කරන රන්තලී අතුරුදහන් වෙලා. ඒ වගේම හැම තැනම සොයනවා. අවසානයේ චරපුරුෂයන් මේ දරුවන් ඉන්න තැනටත් ඇවිල්ලා සෝදිසි කළා. රන්තලිය අර කරත්තේ දරගොඩ ඇස්සේ සඟවලා. දැන් සොරෙක් බබට මේ දරුවත් පියත් නියම කරලා මහරජ්ජුරුව ළඟට පැමිණෙව්වා. මහරජ්ජුරුව ළඟට පමුණුවලා මේ රන්තලිය දුන්නා. මෙන්න සොරුන් දෙන්න කියලා චරපුරුෂය බාර දුන්නා. ඒ අවස්ථාවේ පින්නතුනි මහරජ්ජුරුව විමසනවා දරුව මේ රන්තලිය කොහොමද ලැබුණේ? ඒලා මතක් කළා මගේ අම්මයි තාත්තයි රාත්‍රිය ඇවිල්ලා මට ආහාර අනුභව කෙරෙව්වා මම දන්නේ ඉච්චරයි ඊට පස්සේ මම නිදාගත්තා. අනෙක් පස හරවල බලනකොට පින්නතුනි රජ්ජුරුවන්ට පේනවා අර වාක්‍ය ටික වෙච්ච සිද්ධිය මේ විදිහේ බුදුගුණ සිහි කළා එනිසා යක්ෂයන් දමනය වුණා මේ ආකාරයෙන් මේ සිද්ධිය වුණා කියන එකෙහි සඳහන් කරලා තිබුණා. රජ්ජුරුව බොහෝම පැහැදුනා. පැහැදිලා මේ දරුවාගේ බුදුගුණ වැනීම ගැන අප්‍රමාණ සතුටට පත් වෙලා බොහෝ තෑගි භෝගවලින් සංග්‍රහ කළා. බලන්න ඒ අවස්ථාවේදී ඒ දරුවා තෙරුවන් සරණ ගියා. ඒ වගේම පියතුමා තෙරුවන් සරණ ගියා. මෞතුමිය තෙරුවන් සරණ ගියා. එදා ලෝතුරා තතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙව රජ්ජුරුව. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වෙතදී මේ දරුවා අහනම ප්‍රශ්නයක් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිය රජ්ජුරුවත් එක්කල පියතුමත් රජ්ජුරුවත් මේ සමදෙනාම අහන ප්‍රශ්නය ස්වාමීනි බය බිය ඇති වුණාම බුදුගුණ දම්ගුණ සංගුණ පමණක් වැනීමෙන්ද පිහිටක් ලැබෙන්නේ වෙන සරණක් එහෙම නැද්ද? වෙලාවේදී මහරජ්ජුරුවන්ට තතහාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරනවා මහරජ බුදුගුණ සිහි කිරීමෙන් ධර්මයේ ගුණ සිහි කිරීමෙන් මහා සංඝරත්නයේ ගුණ සිහි කිරීමෙන් වගේම කායගත සති භාවනා කායගත සතිය සිහි කිරීමෙන් ඒ වගේම කරුණානුස්සති භාවනාවන් සිහි කිරීමෙන් නිරන්තරයෙන්ම ධර්මානුකූලව සිහි කිරීම වාසය කිරීම වශයෙන් අපමණ සැනසීමක් ලැබෙනවා කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. බලන්න පින්නතුනි අවසානයේ දේශනාව අවසන් වෙනකොට මවත් පියත් දරුවන් දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලී පිහිටමින් අමා සැපද සලසාගෙන සංසාරේ නිදහස් වුණා. તો බලන්න නමෝ බුද්ධාය කියන වචනයෙන් ආරම්භ වෙච්ච ශ්‍රද්ධාව සෝවාන් ඵලයේ දක්වාම දිනු වෙච්ච හැටි. සීනං පින්නතුනි අපි අපේ ජීවිත ගැන වුණත් නිරන්තරයෙන්ම සීකර ගන්නට ඕනේ අපේ ජීවිත කොයි වෙලාවේ අවසන් වෙයිද කියලා කියන්න බෑ. නමුත් බුදුගුණ සීකරගෙන තිබුණොත් ධර්මයේ ගුණ සීකරගෙන තිබුණොත් මහා සංඝරත්නයේ ගුණ සීකරගෙන තිබුණොත් අපට ඔය කායගත සති භාවනාදී භාවනාවන් දිනු කරගෙන තිබුණොත් ඒකාන්තයෙන්ම මේ ජීවිතයටත් වැඩිය
අල්ලව ජීවිතය සනසාගෙන සාංශාරික දුකින් නිදහස් වලබන අමා මහ නිවන් දක්වා යා ගන්න පුළුවන්. එනිසා අපි නිතර සිහි කර ගන්නට ඕනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආනිසංස. නිරන්තරයෙන්ම බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕනේ. දැන් අවිච්ඡ ප්‍රසාදේ ඇතිවන්නේ සෝවාන් ඵලයට පත් වුණාම. නමුත් ඉන් මෙහා පින්නතුනේ අපේ ධර්ම ඡන්දේ දිනු කර ගන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙන් මේ මේ ගුණ වලින් අපේ බුදුරජාණන් වහන්සේ සමන්වාගතයි නේද? අරහං ගුණයෙන් සම්මා සම්බුදු ගුණයෙන් විජ්ජාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරති සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවා මේ වාගේ අනන්ත අපරිමාණ ගුණ පින්නතුනි මේ ලෝකේ කාටද තියෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට හැර ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ අනන්ත අපරිමාණ ගුණයන්ට අපගේ নমස්කාරයම සිද්ධ වේවා කියලා මේ নমස්කාරය පිටකරගෙන අපි මේ විදිහට බුදු ගුණ යක්ෂී කරමු සාදු කියන්න මාගේ ස්වාමීව බුදු රාජානන් වහන්සේ අනන්ත සසර පටන් පස්චිම දිවිය දක්වා රාග දේශ මෝහ යන ක්ලේශ ධර්මයෝ නුවණින් ප්‍රහාණය කොට සුගතව වැඩම කළසේක මෙසේ අනන්ත වූ බුදු රාජානන් වහන්සේ අනන්ත බුදු ගුණයෙන් සමන්වාගත වනසේක ස්වාමීනි බුදු රාජානන් වහන්සේ ඔබ වහන්සේ සියලු පාපයන්ගෙන් අත මිදුණු බැවින්ද සංසාර චක්‍රයාගේ අරසිඳලු බැවින්ද රහසින්වත් පාපයන් සිදු නොකළ හෙයින්ද අරහං නම් වනසේක මාගේ ස්වාමීනි බුදු රාජානන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අරහං නම් වනසේක අරහං නම් වනසේක සෝ භගවයිති පී අරහං අරහං වත සෝ භගවා සෝ භගවයිති පී අරහං අරහං වත සෝ භගවා මාගේ ස්වාමීනි බුදු රාජානන් වහන්සේ ඒකාන්තයෙන්ම විතරාගී වූසේක විත දෝෂී වූසේක විතමෝ සේක ම
मागे स्वामीनी मुनु राजानन वहांसे मेसे अरहं नम वनसेक බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං නම් ගුණයෙන් සමන්වාගතයි ඒ උත්තරම අරහං ගුණයට අපගේ নমස්කාරයම වේවා කියලා අපි নমස්කාරය කරන්න වටිනවා පින්නතුනි තරං අප්‍රමාණ ගුණ ඇති ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේම සංසාරයේදී අපට හම්බ වෙන කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා අතර සෞකලේශනසු පසේ බුදුරජාණන් වහන්සේලා එවැගේම මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලාටත් අපගේ নমස්කාරයම සිද්ධ වේවා කියලා අපි নমස්කාරය කරන්න වටිනවා පින්වතුනි මේ අරහං ගුණෙහි තේරුම දක්ෂිනාරේ ගුණ සම්පත්තියෙන් සමන්වාගත කියන අදහසයි එවැගේම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණයත් අනන්තයි අග්‍ර දක්ෂිනාරේ ගුණයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාම සමන්වාගත වෙනවා දක්ෂිනාරේ ගුණය පසේ බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට හඳුන්වන ශ්‍රේෂ්ඨ ගුණපදයක් මෙතනදී පින්නතුනි අග්‍ර දක්ෂිනාරේ කියලා කියන්නේ මේ ලෝකේ ආමිෂ ප්‍රතිපත්ති කියන මේ පූජාවන් සියල්ලම ලැබීමට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාම සුදුසුයි කියන අදහස. මෙතුන් ලහල ඇති උපරිත කියන පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙන් එදා වැඩම කරලා නිරෝධ සමාපත්තිය වැඩ ඉඳලා දින හතක්ම නිරෝධේ වැඩ ඉඳලා ඒ කියන්නේ නිවනට සිත යොමු කරලා දින හතක්ම නිවන් සුවේ අරමුණු කරගෙන වාසය කිරීම. අටවෙනි දවසේ අලුයන් වෙනකොට උන්වහන්සේ අදිෂ්ඨාන බලයෙන් නැගී හිටිනවා මේ උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඒ කාලේ ලෝකයා බලනවා අද දවසේ යම් කෙනෙකුට අනුග්‍රහ කරන්න තියෙනවද අනේ පේනවා පින් ඇති ඥානවන්ත පුරුෂයෙක් ඉන්න බොහොම දිලිඳුයි මේ දිලිඳු පුද්ගලයාට පිහිටවීමට උපරිට්ඨ පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධ මහදන පර්වතයෙන් වැඩම කෙරෙව්වා. ඒ අවස්ථාවේ පින්නතුනි සුමන කියන මහසිතුවරයාගේ දාසකම් කරමින් යමක් ලැබෙන දෙයකින් ජීවත් වෙන අන්න බහාර කියන දුගී පුද්ගලයා තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට යොමු වුණේ. අන්න බහාර මෙතුමා මේ පසේ බුදුරජාණන් වහන්සේ දුරදීම දුටුවා. අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා අනේ වන්දනා කළා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට අද පිණ්ඩපාතය ලැබුණාද පිණ්ඩපාතයේ පිණිස වැඩියාම නෙමේ මේ අසරණ පුද්ගලයාට පිහිට වීමටම වැඩම කළ පාත්‍ර දරව ඒ අවස්ථාවේ පිණ්ඩපාතය ලැබී තිබුණේ නැහැ මතක් කළා මහ පිණතිය පිණ්ඩපාතය ලබන්නේ ඒ කියන්නේ පිණ්ඩපාතය අවශ්‍යයි කියන කාරණය ඒ අනුව අන්න බහාර දුවගෙන ගියා ගෙදරට බැමිණියට මතක් කළා බැමිණිය අද මහා වාසනාවන්ත දවසක් යමක් දෙන්න පූජා කරන්න බලාගෙන ඉන්න දවසට කිසිම ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ ඒ වගේම අද දවසේ ඉතාම වාසනාවන්ත උනේ ඇයි අද අර බුදුරජාණන් වහන්සේ වැඩම කළා තියෙන පසේ බුදුරජාණන් වහන්සේ උන් වහන්සේට අනේ දානියක් පූජා කරන්න තියෙනවද විශේෂයෙන් දානියක් සකස් කරන්න gider යමක් නැහැ නමුත් තමන්ට අනුභව කරන්න තිබුණ බත්පත තිබුණා අනේ සාදු සාදු මගේ බත්පත දෙන්නය මම අර පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න බමුණිය බොහෝම ඥානවන්තයි එසේනම් අන්න බහරට මගේ දම්පතක් දෙනවයි කියලා අර බමුණියක් දුන්නා අනේ මේ බත්පත් දෙකම ගෙනවිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුවට පූජා කළා සාදු සාදු මේ පුණ්‍ය බලයෙන් සසර ගමන සැපවත් වේවා මේ විදිහේ දිලිඳු ජීවිත නොලැබේවා මේ පිනම මුල් කරගෙන අපට නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා තමන්ට තිබුණු බත්පත පූජා කළේ
පින්නතුනි මේ පූජාව පිළි අරගෙන උපරිත්ථ පසේ බුදුරජාණන් වහන්සේ ඉච්චිතං පත්තිතං තුයං කිප්පමේව සමිච්ඡතු ආදී වශයෙන් ගාථා රත්නේ දේශනා කළ ආශිර්වාද කළා. උන්වහන්සේගේ බලයෙන්ම ගන්ධ මාදන පර්වතයට වැඩම කළන්නේ අප්‍රමාණ සතුටක්. ඒ අවස්ථාවේ මේ අන්න බහාරගේ මහා පින්කම ගැන සතුටු වුණා. කවුද? සුමන මහසිතුවරයාගේ ඡත්‍රයට අධිග්‍රහිත වුණු දිව්‍ය රාජයා. සුමන මහසිතුවරයාගේ යමක් ලබාගෙන තමයි මේ අන්න බහාර ජීවත් වුනේ. ඉතින් මේ දේවතාව බලවත් සන්තෝෂයෙන් සාදුකාර දෙනවා ඇහිලා. අහෝ දානං මහා දානං උපරිත්තේ සුප්පතිත්තං ඔය විදිහට තුන් වරක්ම කිව්වා. අනේ බොහොම සන්තෝෂ වුණ සුමන සිටුවරයා. තමන් දුන්නු දානයක් වෙන්නේ නැති කියලා ගින් ඇහුවා. දේවතාව මම මේ දෙන දානයේ පිළිබඳවද සතුටු වුණේ. මහ සිටුවරයා අහන්නේ. නැත මහ සිටුවරයා මේ සතුට. මේ වගේ දිලිඳු කෙනෙක් දෙන දානය ගැන ඇයි සතුට ප්‍රකාශ කරන්නේ? මේ තරම් දුගී මගී යාචකයන්ට දන් වැටක් මම දෙනවා. අසරණයට මම පිහිට වෙනවා. මහසිතුවරයෙක් වශයෙන් මන් දෙන දානයට ඔබ සාදුකාර දුන්නේ ඇයි මේ? එළවෙ මතක් කළා පින්වත් සිතුවරය. අද අන්න බහාර විශේෂ පින්කමක් කළා. තමන්ට අනුභව කරන්න තිබුණු බත්පත පූජා කළා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ මහත්ඵලයි මහා නිසංසයි කියන කාරණේ අනේ සාදු සාදු කියලා මේ මහසිතුවරයා අන්න බහාර පැමිණෙව්ව එතනට. පමුණුවල විමසුවා මේ විදිහ පින්කමක් කළාද? එසේය සිතුවරය. අද මගේ ආහාරය පිණිස තිබුණු බත්පංගුව බත්පත පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කළා. එහෙමනම් මට ඒ පින මිලයට දෙන්න කහවණුවක් දෙන්නම්. කැමති වුණේ නැහැ. කහවණු දෙකක් දෙන්නම්. ඒත් කැමති වුණේ නැහැ. කහවණු දහසක් දෙන්නම් ඒ පින්කම මට දෙන්න කිව්වා. ඒ කාලේ පින්නතුනේ පින්කම් මිලයට ගන්නට පුළුවන් ක්‍රමයක් තිබුණා. අදත් සමහර ස්ථානවල සමහර පළාත්වල තියෙනවා. බොහොම දුලබයි. ඒ අනුව මිතුම කැමති වුණේ නැහැ. තමන් කළ පින්කම මිලයට දෙන්න. නමුත් මේ අන්න බහාර මතක් කළා. මම පසේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඇවිත් උත්තරයක් දෙන්නම්. අනේ අර පසේ බුදුරජාණන් වහන්සේ වෙතට ගොහිල්ලා වන්දනා කළ ඇහුව අන්න බාරය ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපේ මහසිතුවරය නිසායි අපි ජීවත් වෙන්නේ. එතුමාගෙන් ලැබෙන යමකින් අපි ජීවිතය ගෙනියන්නේ. එතුමා මගේ මේ පින ඉල්ලනවා මිලයට මම දෙන්න කැමති නැහැ. පින අනුමෝදන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ උපමාවක් දෙන්නවා. ගෙවල් 100ක් තියෙන ගමක එක ගෙදරක එක පහනක් දැල්වෙනවා. ගමේ ඉන්න බොහෝ පිරිස ඇවිල්ලා පාන්තිර අරගෙන අර ඒ පහනින් දැල්වෙන පහනින් ආලෝකය ලබාගෙන යනවා. පළවෙනි පහනේ ආලෝකයේ අඩුවක් වෙනවද අන්න බහරය. පසේ බුදුරජාණන් වහන්සේ විමසනවා. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සේවන්නේ නැහැ. පහනේ ආලෝකයේ ඉන්නේ ඉන්නම වැඩි වෙනවා. ආලෝක 100ක් බවට පත් වෙනවා. ගමම ආලෝකයි. එසේනම් අන්න බහරය තමන් කළ පින අනුමෝදන් කළාම පින අඩු වෙන්නේ නැහැ. පින වැඩි වෙනවා විපුල වෙනවා කියන එක මතක් කළා. එසේනම් ඔබ ඔය දානීය පූජා කළේ පසේ බුදුරජාණන් වහන්සේට එක නමයි. එහෙනම් සිය දිනෙක් දහස් දිනෙක් සිය දහස් වාරයක් අනුමෝදන් වුණොත් ඒ තරම් ප්‍රමාණයක් දන් දුන්නු පින ලැබෙනවා කිව්වා. අනේ කාරණේ අනුව අන්න බාර දුගියා. සුමන මහසිතුවරයාට පින අනුමෝදන් කළ බොහෝ සෙයින් සන්තෝෂයටපත් වුණා. අනේ මේ පින ඇති අන්න බහාරයේ දැන් දුක් විඳ ඇති. එනිසා ගයක් හදලා දෙන්න ඕනේ කියලා නිවසක් හදලා නොයෙක් විදිහේ තෑගි භෝග වලින් සංග්‍රහ වලින් පරිස්කාර වලින් මේ අන්න බහාරයේ ජීවිතයට පිහිට වුණා. දිනක් රාජසභාවට යන අවස්ථාව මේ සුමන සිටුවරයා රාජ්‍ය සේවකයෙක්. එතුමා මේ අන්න බහාරත් රැගෙන තමයි ගියේ. අන්න බහාර සාමාන්‍ය කෙනෙක්. එතුමා පිටිපස්සට කරගෙන මහරජුරු ඉස්සරහට ගියා. මහරජතුමා වෙනදා මේ මහ සිටුවරයා දිහා බැලුවත් අද බැලුවේ නැහැ. අන්න බහාර දිහාමයි බලාගෙන හිටියේ. ඒ වෙලාවේ සුමන මහ සිටුවරයා විමසුවා, ස්වාමීනි මහරජය, අද මේ අන්න බහාර දිහාම බලාගෙන ඉන්නේ ඇයි? නෑ, මේ පුද්ගලයාගේ විශේෂ පුණ්‍ය ලක්ෂණයක් පේනවා. එලාවේ මතක් කළා, ස්වාමීනි මේ අන්න බහාරයේ දිහා බැලීමමයි සුදුසු, බැලීමමයි සුදුසු. ඒ කුමක් නිසාද කියලා ඇහුවා. එලාවේ මතක් කළා, මහරජය මෙන්න මේ අන්න බහාර මේ විදිහේ පින්කමක් කළා.
තමන්ට තිබුණු බත්පත් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කළ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ සෙයින් සතුටු වුණ රජුරෝ සතුටු වෙලා සුදුසු ඉඩමක් සොයන්ට ගිහ මෙතුමට නිවසක් හදලා දෙන්න. ඒ අනුව රාජකීය පිරිස ඉඩම සුද්ධ කරමින් පොළොව කපනකොට පින්නතුනි නිදහන් සැලි මතුවෙන්න පටන් ගත්තා. රංගරුවන් මුතුමැණික් ආදී සියල්ල මතු වුණා. ඒ සියල්ලම රාජ භාණ්ඩාගාර ගත කරන්න කීවා. එතකොට ඒ සියල්ලම පොළවේ ගිලී ගියා. එහෙමනම් අන්න භාර නමින් පොළොව කනින්න කිව්වා. ඒ අවස්ථාවේ හතුපි පෙන්නා වාගේ රංගරුවන් මුතුමැණික් ආදී සැලි පිටින් නිදහන් මතුවෙන්න පටන් ගත්තා. එලා පින්නතුනි ඒ සියල්ලම ඒක රාශී කළා. අනවිරයක් ලැබුවා. මේ තරම් ධනෙ තියෙන කෙනෙක් ඉන්නවද? කිසිම කෙනෙක් නෑ පුරවරයෙම. එනිසා මේ අන්න බහාර මහසිදු තනතුරේ පත්කට බොහෝ සෙයින් සැපසේ ජීවත් වෙන්න මං හදලා දුන්නා. ඒ අනුව එතුමා දම් පින්කම් කරමින් බොහෝ සෙයින් සැනසීමට පත් වුණා. ආයු කෙලවර දෙවලුව පහළ වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් බලන්න මොන තරම් සැනසෙල්ලක් අර පසේ බුදුරජාණන් වහන්සේට බත්පතක් පූජා කළ ලබා ගත්තද? ඒ බත්පත පූජා කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නෙමෙයි, පසේ බුදුරජාණන් වහන්සේ නමකට. දක්ෂිනාර ගුණ සම්පත්තිය ඇති පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කළ දානේ ආනිසංස එසේනම් මුළු මහත්තුන් ලෝකෙම සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පූජා කරන දානේ කොච්චර ආනිසංස තියෙනවද? ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවද්දමින් එවගේම බුදුගුණ සිහිකරන අයට ලෞතුරා බුදුබව පවා ලබන්නට හේතුපනිශ්‍රේ වෙනවා කියන එක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. අන්නේ නිසා පින්නතුනි අනන්ත ගුණ ඇති ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම වූ මේ බුද්ධ ශාසනයම අපට සැනසෙන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා ඇති කරගන්නට ඕනි. ඒ ප්‍රාර්ථනා ඇති කරගන්න වටින්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨම ඵලය වන උතුම් අරිහත් ඵලයට පත්වීම පිණිසයි. දැන් මේ පින්නතුන්ලා අපි මේ ගෙවි යන ජීවිතය ශනියක් පාසාම ගෙවි ගෙවි ගියා. දැන් පැයකට ආසන්න කාලයක් මේ ධර්ම දේශනාව අහගෙන හිටියා. බලන්න පින්නතුනි මේ ගෙවිලා ගිය අපේ ජීවත් වෙන කාලය නේද? තප්පර ගානෙ විනාඩි ගානෙ පැය ගණනෙ දින ගණනින් සති ගණනින් මාස ගණනින් වර්ෂ ගණනින් ගෙවි 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 අපි පත්නේ කොහෙටද? මරණ ධම්මෝ මෙයනතීතෝ බුදුරජාණන් වහන්සේ වදාළ සියලුම සත්වයන්ට උරුම වන ධර්මයක් වන මරණ ධර්මයටයි. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ මරණයට සමීප වන අපි බොහෝ සෙයින්ම ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං භවුං බොහෝ සෙයින් කුසල් කටයුතුයි. කුසලයම අපට පිහිට පිණිස සැනසීම පිණිස පවතිනවාය. කුසලේ හැර වෙන කිසිම දෙයක් අපට පිහිට පිණිස පවතින්නේ නැහැ. එනිසා පින්නතුනි ගෙවි යන ශනියක් ගානේම මේ මනුෂ්‍ය ලෝකයේ අපි ජීවත් වෙන කාලය අවලංගු වෙලා යන්නේ. එම නිසා අපේ ජීවිතයේ මොන වෙලාවක කෙබඳු අයුරින් කෙබඳු විදිහට අවසන් වේද කියා කියන්න බෑ. නමුත් අපි ධර්මයේ සිහි කරමින් බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරමින් අනන්ත සංඝයාගේ ගුණ සිහි කරමින් ඒ වගේ මේ කයේ තියෙන දෙතිස් කුණපයන් පිළිබඳව කායගතසති භාවනාවන් වඩමින් කරුණානුස්මති භාවනාවන් වඩමින් සමත විදර්ශනා භාවනාවන් වඩමින් ධර්මානුකූලව අපි ජීවත් වෙනවා නම් අපේ මරණ මංචකේ බොහෝම සැපදායක බවට පත් වෙනවා. ඒ අවස්ථාවේ පින්නතුනි මේ ලෝකේ සියලුම සම්පත් අතහැරගෙන යන වෙලාව ඇලුම් කරපු මව්පියන් දූ දරුවන් ඥාතිහිතයිසි ස්වාමි භාර්යාදී මේ සියල්ලමත් පණ ඇති පන්නති සියලු වස්තු සම්පත් සියල්ලත් අතහැරලා මේ ජීවිතයත් අතහැරලා මරණයට පත්වෙන වෙලාවේදී අපට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි වෙනවා. ඒ වගේ මහා සංඝරත්නයේ ගුණ අපට සිහි වෙනවා. ඒ සිහි වීම නිසාම ඊළඟ ජීවිතය සැනසෙල්ලට පත්වෙනවා කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. අන්නේ නිසා පින්නතුනි අපි කල්පනා කරගන්න ඕනේ මේ භයානක සංසාර ගමනක් මේ සසර ගමන බොහෝම භයානක එකක්. බුදුරජාණන් වහන්සේ වරක් අනුශාසනාකට වදාළා ආනන්දය මේ භයානක සංසාර ගමන හැරියට
දුවන අශ්වයේගේ පිටමත තියෙන බෙලි ගෙඩියක් වගේ දුවන අශ්වයාගේ පිටමත තියෙන බෙලි ගෙඩිය නිතරම විමිටයි වැටෙන්නේ අන්න ඒ වගේ මේ මිනිස් ජීවිතයේ ලැබුව අප නිරන්තරයෙන්ම සතර අපහායටයි වැටෙන්නේ ප්‍රේත අපාය අසුර අපාය නරක අපාය තිරිසන් අපාය ඔය විදිහට සතර අපහායක් තියෙනවා ආන්නේ අපායන් වලට වැටුණුතින් ගෙවන්න තියෙන කාලේ බොහෝ සෙයින් වැඩි ඒ නිසායි අනන්ත අපරිමාණ කාලයක් ප්‍රේත අපාය අසුර අපාය මහ නරක ආදී මෙන්න මේ අපාවල දුක් විඳින සත්වයෝ කොතෙක්ද කියලා සීමා කරන්න බෑ ඉන්දිකට තුඩක් ගහන උන්ති අවකාශයක පවා කෝටි ප්‍රකෝටි ගණන් නිර සත්වයෝ දුක් විඳින අතරට ප්‍රේත සත්වයෝ අසුර සත්වයෝ අනන්ත දුක් විඳින අතරට මේ පින්නතුන්ලා අපි එයින් තේරිලා බේරිලා පෙරිලා වින්විලා අද මේ ශ්‍රේෂ්ඨ වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතේ ලැබුවේ පින්නතුනි එසේ මෙසේ පිනකින් නෙවේ එනිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අපි මතරම් පරිවාර බල සම්පත් තිබුණත් ඒ සියල්ලම මේ ජීවිතෙන් අපි අවසන් වෙලා යනෝ අසුකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං පරලෝ යන ගමනේ කිසිම දෙයක් ඇත්තේ නැ එනිසා පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හුන්තු පානිනං පිනම දායාදේ කරගෙන සසර ගමන සැපවත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනි ඒ අදිෂ්ඨානය ඇති කරගෙන අද දවසේ විශේෂ දවසක් වශයෙන් අපි සැලකගන්නට ඕනි විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනරජයේ ගරු කථානායකතුමන් වන චමල් රාජපක්ෂ මෙරතුමන්ගේ පුණ්‍යකාමී ජන්මදිනය 30 වන දින අද දවසේ නියදිලා තියෙනවා එතුමන්ට විශේෂයෙන් ආශිර්වාද කිරීමේ අපේක්ෂාවෙන් එම ගරු මෙතිනිය චන්ද්‍ර රාජපක්ෂ මෙතිනිය සහ මේ සත්පුරුෂ සෑම සියලු දෙනාම එකතු වුණේ අද මේ ලෞතුරා සම්මා සම්බුද්ධ ශාසනයටයි මේ බුද්ධ ශාසනය මුල් කරගෙන අප්‍රමාදී ධර්මයක් අහන් තියදුනා ඒ අප්‍රමාදී ධර්මානිසංස බලයෙන් ගරු කථානායකතුමන්ගේ ජීවිතයට මේ පින පිහිටාවා එතුමා නිති නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් දිනු වේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරන්න ඕනි. ඒ වගේම අපි කල්පනා කර ගන්නට ඕනි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්මයට අනුව මේ ජීවිතේ අපි මිනිස් ජීවිතයක් වශයෙන් අඳගත කළාට ඊළඟ ජීවිතේ කොතනද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපට අනුමාන කරගන්න උපදේශණී වදාලා. ඒ කියන්නේ මේ ජීවිතේ කුසල් ධර්මයන් කරනකොට භාවනා ඥාන වැඩෙනකොට අපේ හිතේ චිත්ත ඒකාග්‍රතාවේ දියුණු වෙනකොට අපට අනුමාන වශයෙන් කුසල ඡන්දේ නිසාම අපට යම් වැටහීමක් ඇති වෙනවා. සමතේ වශයෙන් භාවනා වඩනකොට ඒ නිසා පින්නතුනි අපි නිරන්තරයෙන්ම මාර්ගයේ දියුණු කරන්ට වෙනවා සෝවාන් මාර්ගයේ සකදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගයේ අරිහත් මාර්ගයේ මේ සතර මඟ දියුණු වන්නේම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා දියුණු වුණොත් පමණයි එනිසා අපි සීල සමාදන් වෙලා නිරන්තරයෙන් සිල්වත් වෙනවා ඒ නිසා සීල ශික්ෂාව දියුණු වෙනවා භාවනා වඩමින් සමාධිය දියුණු කරනවා සමත භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවේ සමතය ඉන් අනතුරු ස්කන්ධ ධාතු ආයතන කියන මෙන්න මේ විදර්ශනා පැත්තට එන්නට ඕනි. ඒ අනුව අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ දියුණු කරමින් සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛ අනාත්මාදී වශයෙන් ත්‍රිලක්ෂණයේ මානසිකාර කරන්නට ඕනි. ඒ අනුව පින්නතුනි විදර්ශනා පැත්තෙන් අපේ නුවණ දියුණු වේගෙන යනවා. එසේ දියුණු වෙනකොට අපිට මේ ලෝකයේ තියෙන රාජ සම්පත් සිදු සම්පත් ආදී මේ සියලුම කාම සම්පatti අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය යම් මට්ටමකටවත් අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව සෝවාන් මාර්ගයේ දක්වාම අපේ හිත දියුණු වේගෙන එන්න පටන් ගන්නවා. මේක පින්නතුනේ ලේසියෙන් පහසුවෙන් සිද්ධ වෙන සිද්ධියක් නෙමෙයි. සමත භාවනාවෙන් චතුර්ථ ධානයේ දක්වා හෝ උපචාර සමාධියේ දක්වා හෝ සිත දියුණු කරගෙන එනකොට මේ ලෝකයේ පවතින සියලුම පණ ඇති පණ ඇති වස්තුන් කෙරෙහි විදර්ශනාවට හිත නැඹුරු කරවන්නට ඕනි විදර්ශනා පැත්තෙන් ඒ අනුව විදර්ශනා භාවනා ක්‍රම දියුණු කරගෙන යනකොට අපට ලැබෙනවා පින්නතුනි ඔය
ගෝත්‍රභූ ඥානිය දක්වා දියුණු වෙලා ගිහිල්ලා සෝවාන් මාර්ගයෙන් ඵලයටපත් වෙන්න. සෝවාන් ඵලයටපත් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙනවා. ආන්‍ය අවස්ථාව තමයි මේ තුන් ලෝකේ ජීවත් වෙන සත්වයන්ට වාසනාවන්තම අවස්ථාව. සක්කාය දිට්ඨිය මම මගේ ආදී වශයෙන් ගන්න දැකීම විචිකිච්ඡාව බුද්ධ ආදී අටතැනි සැකය සීලබ්බත පරාමාස නොඑක් විදිහේ මේ උත්තම බුදු ධර්මයෙන් බුද්ධ ශාසනයෙන් පිටපවදින යම් ඇදහිලිපත් පිළිවෙත් ඒ සියල්ල ප්‍රහාණය වෙනවා. නීත වශයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරම සත්‍යයි, ශ්‍රී සද්ධර්මයේ පරම සත්‍යයි, මහා සංඝරත්නයේ පරම සත්‍යයි, ආරි ශාන්ත සීලයේ පරම සත්‍ය ආදී වශයෙන් නීත ශ්‍රද්ධාවටපත් වෙනවා. අන්නේ නීත ශ්‍රද්ධාවටපත් වුණාම කවරම දාවත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට අපව වෙනස් කරන්න බෑ. ආත්මභාව අටක් යන්නේ නැතුව ආත්මභාව හතක් ඇතුළත සෞකලෙස් නසා අරිහත්යෙන් අමා මහ නිවන්සෝ සලසා ගන්නවා. බබලන්න පින්නතුනි මොන තරම් ආරක්ෂාවක්ද. සංසාරේ අපි බොහෝ වෙලාවට බොහෝ දෙනාගේ ඇහුම් බස් වලට අහු වෙලා රැවටිලා මුලා වෙලා පායට ගියා. නමුත් සෝවාන් ඵලයට පත්ති චුතුමන් වහන්සේ කිසිම දවසක කිසිම කෙනෙකුට මුලා කරන්න බෑ. කිසි කෙනෙකුට මුලා වන්නේ නෑ. උපරිමය ආත්මභාව හතයි, නැවත අටවෙනි ආත්මභාවයක් නෑ. එසේනම් අපටත් මේ ධර්ම මනසිකාරය ධර්ම ශ්‍රවණේ ඒකාන්තයෙන්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන සතර මග සතර ඵල අමාම නිවන් සුව පිණිස හේතුභූත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නට ඕනි. නිරස් කරගත්තා වූ අති උදාර පුණ්‍ය බලය විශේෂයෙන්ම අද දවසේ පුණ්‍යකාමි ජන්මදිනයේ සමරන කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ජීවිතයට හේතුභූත වේවා. චිරාත් කාලයක් එතුමාට රට ජාතිය ආගම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කිරීමට අවශ්‍ය රත්නත්තරයේ පිහිටත් දිවිරාජමන සරුව ආරක්ෂාවත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම චන්ද්‍ර රාජපක්ෂ මැතිනියටත් මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසීලා බොහෝ සෙයින් කුසල ධර්මයන් නියැලෙමින් භාවනා වඩමින් තමාගේ ජීවිතය අමා මහ නිවන යොමු කරගන්න වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. එවැගේම පරලොව සැපත් වුණා වූ රාජපක්ෂ මැතිතුමන්ගේ දයාබර මව්පියන් වහන්සේලා දෙපළට මේ කුසල් බලයෙන් අමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පවුලේ දුව දරුවන් ප්‍රධාන සෑම දෙනාටත් අද මේ උතුම් ධර්ම ශ්‍රවණයේ සඳහා සහභාගී වෙච්ච සියලු දෙනාටත් මේ කුසල් බලයෙන් සියලු සැනසෙල්ල සිද්ධව අමා මහ නිවන් සැපතම සැලසේවා කියලා සාදු කියන්නේ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මශ්‍රවණානිසංස කුසල බලයෙන් සියලු දෙනාටම අමා සැපතම සැලසේවා කියලා සාදු කියනවා.